කොළඹ බෞද්ධාලෝක මවතේ පිහිටි ධර්මායතනය වෙත පැමිණි නව අමාත්‍යවරයාට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සිය ආශිර්වාදය ලබා දුන්නා. පසුගිය අවුරුදු තුන තුළ සිදුවුණු විපත් එකින් එක දැන් නිරාකරණය දීලා, විශේෂයෙන්ම මේ හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ කවුද කියලා අපි දන්නවා. අපි දිගටම ජාතික මතවාදී රට තුළ ගොඩනැගී පිරිසක් එකතු වෙනවා. ඒ වගේම දැන් දේශපාලන ප්‍රශ්න, දේශපාලනඥයන්ගේ ප්‍රශ්න වලට වැඩිය ජනතාවගේ ප්‍රශ්න වලට ප්‍රමුඛස්ථානයක් ආණ්ඩුව දීලා ජනතාවටයි ප්‍රශ්න දීලා දේශපාලනඥයන්ගේ ප්‍රශ්න හිමින් බේර ගන්න පුළුවන්. දැන් මේ රජයෙන් අපි බලාපොරොත්තු වෙන එකක් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට දාලා පුච්චලා දාන්න. දෙක, ජාතික සම්පත්. අනිවාර්යයෙන්ම ජාතික සම්පත් රටේ ප්‍රයෝජනයට යෙදවිය යුතුයි. හැබැයි පසුගිය කාලේ වගේ සම්පූර්ණයෙන් ඒවා ජාත්‍යන්තර රටවල් වලට දීලා සංවිධාන වලට දීලා කටයුතු නොකළේ. පසු අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දැක්වුවා. දේශපාලන පක්ෂ රාශියක මන්ත්‍රීවරු මේ වෙනකොට අත්වල බැඳගෙන මෙම අලුත් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ශක්තිමත් ඉදිරි ගමනක් යාමට කටයුතු ආරම්භ කරලා තිබෙන බව මම වගකීමෙන් හා විශ්වාසයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු කල් දැමීම වෙනස් කරන්න කිසි බලයක් කථානායකවරයාට නැහැ. ඒවා නිකන් මොහු ප්‍රචාරක ප්‍රකාශ පමණයි. රටේ ව්‍යවස්ථාවේ බලය තියෙන්නේ ජනාධිපතිතුමාට.